මීට පෙර ඉදිරිපත් කරන ලද පාඩම් මාලාවේ දෙවෙනි කොටස නිබන්ධන අංක 2 තුන්වෙනි පිටුව නායකත්වය පිළිබඳ න්‍යායන් මින් එහාට අපිට ඉදිරියට කතා කරන්න තියෙන්නේ න්‍යායන් කීපයක් අපි ඒ න්‍යායන් කීපය පොඩ්ඩක් බලමු මම ඒකෙදී මෙහෙම කියලා තියෙනවා මේ යටතේ න්‍යායන් රාශියක් හඳුනාගත හැකිය ඒ අතර ප්‍රධාන වන්නේ නායකයාගේ කාර්යයන් පදනම් කරගෙන බිහිවෙන නායකත්ව රටාවන් හඳුනා ගැනීමයි ඒ කියන්නේ දැන් අපේ ආයතනවල ඉන්න කළමනාකරුවා නැත්නම් නායකයා ගත්තාම සමහර අය ළඟ තිබෙනවා දැන් කලින් අපි කිව්වනේ ඒකාධිපති ප්‍රධානන්ත්‍රවාදී කියලා ඒ වගේ සමහර අය ළඟ තිබෙනවා මෙන්න මෙහෙම ශෛලීන් දෙකක් මොකද සමහර කළමනාකරුවෝ සේවකයන්ට බොහොම ලැබි ඒකට අපි කියනවා සේවක නැඹුරු නායකත්ව ශෛලිය ඒක තමයි පළවෙනිකින් කියන්නේ පදර බිහිවෙන නායකත්ව රටාව හඳුනා ගැනීමයි මේ යටතේ හඳුනාගත හැකි ප්‍රධාන නායකත්ව ශෛලි දෙකක් ඇත ඒකක් තමයි සමහර කළමනාකරුවෝ සේවකයන්ට බොහොම හිතවත් ඒකදී අපි කියනවා සේවක නැඹුරු නායකත්ව ශෛලිය තව සමහර අය ඉන්නවා සේවකයාට මොනව වුණත් කමක් නැහැ වැඩ ගැනම විතරයි කල්පනා කරන්නේ. ඒගොල්ලන්ට අපි කියනවා කාර්ය නැඹුරු නායකත්ව ශෛලිය තියෙන කළමනාකරුවෝ කියලා. දැන් පොඩ්ඩක් අපි ඒ ගැන විස්තර කරලා බැලුවොත් එහෙම හතරවෙනි පිටුව බලන්න. ඒකේ තියෙනවා මම ඉදිරිපත් කළ ආකෘතියක්. ඒ ආකෘතියේ සිරස්සා තිරස්සක්ෂ සිරස්සා තිරස්සක්ෂ අපිට සමීප රූපයක් ගන්න පුළුවන් නම් පුළුවන් ආකාරයට සිරස්සක්ෂ තියෙනවා සේවක නැඹුරු නායකත්ව ශෛලිය තිරස්පැත්තෙන් තියෙනවා කාර්ය නැඹුරු නායකත්ව ශෛලිය ඒ කියන්නේ සමහර කළමනාකරුවෝ ඉන්නවා සේවකයන්ගෙන් වැඩ ගන්නවා ගන්න ගමන් සේවකයා හොඳට වැඩ කරගෙන යනවා දැන් තාම දවල්ට කෑවේ නෑ නේද විවේකයක් ඕනේ නේද ඔහොම වැඩ කළා හරියනවා බබාලා කී දෙනෙක් ඉන්නවද පොඩි ළමයා ඉස්කෝලේ යනවද අන්න සම්බන්ධතාවයේ පවත්වන විදිය ආමන්ත්‍රණය කරන විදිය දැන් ඇති නේද හෙට කරමු ඉතිරි ටික දැන් රෑ වුණානේ පේන්නෙත් නෑනේ එල සේවක නැඹුරු නායකත්වය සමහරට ආයතනයේ ප්‍රධානියාගේ ගෙදරින්ම කණ්ඩක් දෙනවා අඬ ගහලා හොඳ කෑමේකුත් දෙනවා තේත් දෙනවා කොහේ හරි ගමනක් බිමනක් යනකොට නම් එකගෙනත් යනවා එලා සේවක නැඹුරු නායකත්ව ශෛලිය. ඒකට සමහර අය ඉන්නවා වැඩ ගැනමයි. අද මේක ඉවර කළා මිසක් මේ හැන්දෑවට යන්න එපා. හොඳේ මන් දන්නේ නැහැ කීයේ වුණත් හරි කමක් නැහැ මේක කරන්න ඕනේ ආ. හරිද? ඇයියේ නිමාඩු ගත්තා. බාන අද කීයට දාවේ? ඈ 8ට වැඩ පටන් ගන්න. 8යි මාරයි එනකොට ඔහොම බෑ කරන්න. පඩි කපනවා හොඳේ. අන්න ඒ මොකද ඒ කාර්ය නැඹුරු නායකත්ව ශෛලිය. ඉතින් මේවත් මේ වගේ චරිතත් අපිට අපගේ වැඩ පරිසර තුල සමාජය තුල දකින්න පුළුවන්. ඉතින් අපි ඒව තේරුම් අරගෙන ඒ විදිහට හැඩ ගැහෙන්න ඕනේ. කාර්ය නැඹුරු නායකත්ව ශෛලියකදී ඉතින් අපි වැඩ කරන්න බලාගෙනම ඉන්න ඕනේ. සේවක නැඹුරු තැනකදී අපි ඉතින් හාම්පුතාව අපේ බොස්ස අපේ නායකයව අපි ආරක්ෂා කරගන්න ඕනේ. මම ඒකෙදී මෙහෙම කියලා තියෙනවා මෙහි කාර්ය නැඹුරු නායකත්ව ශෛලිය යනු සේවකයාගේ කටයුතු සමීපීතම සුපරීක්ෂණය කරන අතර ඒ සඳහා දැඩි නීති රීති වැඩ කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන ප්‍රමිත යනාදී උපයෝගී කරගනිමින් සේවක සංවර්ධනය හා තෘප්තියට වඩා රැකියා කාර්ය පිළිබඳවන්නේ වචනේ වැදගත් ඒකට ඉරක් අද ගන්න
රැකියා කාර්ය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම මේන් අදහස් කරයි. එතකොට ඒකෙන් කියන්නේ සේවකයේ කටයුතු හොඳට සුපරි කියන්නේ ඒකේ මේ මේ වගේ ශෛලියක් තියෙන අය නිතරම වැඩ කරන හැටි බලනවා විටින් විට ඇවිල්ලා කරපු වැඩ අරගෙන බලනවා පොඩි අදයක් උදයක් තිබ්බොත් ඒක ලොකුවට සලකනවා. බලන සමහර ගෙවල් වල මේසන් වැඩ කරන්න වඩු වැඩ කරන්න පේන්ට් වැඩ කරන්න එන මිනිස්සු සමහරලාට වැඩේ අතරමඟ දාලා යනවා. මොකද බේරෙන්න බෑ. ඈ බිත්තිය ඇදනම් ඒකට බිත්තිය අපරාධ කරන මිනිහා කොහොමද ඉතින් කරන්නේ? අපරාධ තීන්ත ගන්න මිනිස්සයා මොකද කරන්නේ ඉතින් ඒකට? ඈ උපරිම උත්සාහ කරනවා වහන්න. ඉතින් නමුත් ඒක ඇදකුද කියනවා නම් ඉතින් කරන්න බෑ. මොකද මිනිස්සුත් කැමති සේවකයෝ කියන අය කැමති මිනිස්සු කැමති නිදහස් වැඩ පරිසරයක සේවය කරන්න. දැන් මට මේ වෘත්තිය කරන්න මට කවුරු හරි උපදෙස් දෙනවා නම් මං අකමැතියි. මොකද මම කියන්නේ මම, ඔබ කියන්නේ ඔබ. ඔබට බෑ මට මම වගේ වෙන්නත්, මට බෑ ඔබ වගේ වෙන්නත්. නමුත් අපි ඔය දෙක අතරමැදි කරලා තමයි රඟපෑමක් කරන්නේ. මමමයි මගේ චර්යාව කාටවත් බෑ ඒක වෙනස් කරන්න. ඒක ඉතින් ඒක මම පුරුදු වෙච්ච විදිය, මගේ ස්ටයිල් එක, මේක මගේ කලාව. හරි, තේින්ද? කාර්ය නඹුරු නායකත්ව ශෛලියකදී ආයතන ප්‍රධානින් එක්ක, කළමනාකරුවන් එක්ක, නායකයොත් එක්ක සමාජ සේවකයෝ ගැටුම් ඇති කරගන්න අවස්ථාත් දකින්න තියෙනවා. සේවක නඹුරු නායකත්ව ශෛලිය යනු සේවකයන් පාලනය කිරීමට වඩා ඔවුන්ව අභිපේරණය කිරීමට දරන උත්සාහයයි. දැන් සේවකෙක්ට තේ එකක් දීම, කෑම වේලක් දීම, සේවකයාගේ දුක සැප බැලීම, ඈ සමහර ඉල්ලපු ගානට වඩා කීයක් හරි වැඩිපුර දීම, අපි කියන්නේ ටිප් එකක් දෙනවා කියලා දීම ඔව්ව මොටිවේට් කරනවා. සමහරවිට ඒ ඒ ඒ වගේ සේවකයෙක්ට අපි යම් කාර්යයක් තියෙනවා, අනේ බැයිද මේ පැත්තේ ඉන්නේ කියලා ඇහුවා. සමහරවිට ඔහු තියෙන කාර්යය අතහැරලා එනවා. මොකද හේතුව? මේ කරන තැනට වඩා මෙතෙන්ට ගියොත් මට වැඩි වාසියක් ලැබෙනවා. අන්න ඔබට යම් කිසි විපතක් දැක්කොත්, දැනගත්තොත් මුලින්ම ඉදිරිපත් වෙන කෙනෙක් තමයි අන්න අර සේවකයා. අනේ මේ අපේ බොස්ට මොකද වුනේ, මොකද අපේ ලොක්කට මොකද වුනේ කියන අදහස. රයිට්? ඉතින් ඒ හින්දා මම ඒකෙන් අදහස් කරන්නේ නිතරම සේවකයන්ටම නැඹුරු වෙන්න ඕනේ කියලා. මොකද මම පටන් ගන්නකොටත් කිව්වනේ නානත්තකය නාන්ත සංඥා කියලා සේවකයා. ඉතින් සේවකයන් එක්ක වැඩ කරන්න යනකොට අපි යම් තාක් දුරකට නැඹුරුවක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් සේවකයව තියාගන්න ඕනේ මෙන්න මේ ආකාරයට, මෙන්න මෙච්චරක් තුරින්. දැන් ඔය මීටරේ සීමාව අන්න හොඳයි. ලං කරගත්තාම නේ ප්‍රශ්න නේද? වසංගත ලෙඩයි කොහොමත් ඕනම කෙනෙක් ඕනට වඩා ලං කරගත්තාම ලෙඩක් නේ. ඉතින් අතේ දුරින් තියාගන්න, අත නෙමෙයි උනා මීටරයක්, ඈ අඟල් 39 නේද? ඈතින් තියාගන්න පුළුවන් නම් තව ටිකක් ඈත් කරලා තියාගත්තත් කමක් නැහැ. හැබැයි ගොඩක් ඈත් කරගන්නත් එපා. අතේ දුරින් තියාගන්න එක හොඳම දේ. මොකද සේවකයව මෙතෙන්ට ගත්තොත් මෙතෙන්ට නගිනවා ලේසි. ඒ හින්දා මේ ගානට ඔක්කත් තියාගන්න. හැබැයි අපි සේවකයාගේ සුභ සාධනයේ සංවර්ධනය ගැනත් හිතනවා. ඔය සමහර ආයතන ඔබ දැකලා ඇති ප්‍රධානී අවුරුද්දට සැරයක් බස් කීපයක් ගෙනල්ලා ආයතනයේ දැන්වීම මේ ලෝගෝ එක ගහගෙන සේවක සේවිකාවන් පවුල්වල අය ළමයි ලපටි ඔක්කොම ටික අරගෙන සමහරට එක් දින දෙදින චාරිකා ගොඩක් කරලා එක් දින චාරිකාවක් ඔය කොයි හරි තියක් ඔය දියල්ලක් ළඟට එක්කන් ගිහිල්ලා කට්ටියට නාන් දීලා පොඩ්ඩක් ඕනනම් ඉතින් අවශ්‍ය දේවල් තියනනම් ඒවත් දීලා කන්න බොන්න දීලා පොඩ්ඩක් නටල කරලා ආයතනයේ බොත් ලොක්කත් එක්ක එන්ජොය යන්න සහ සම්බන්ධය ඇති වෙන අවස්ථාවක්. ඉතින් ඒ හින්දා සේවක නැඹුරු නායකත්ව ශෛලියත් යම් ප්‍රමාණයකට අවශ්‍යයි. හැබැයි ඒක කාර්ය නැඹුරු නායකත්ව ශෛලියට වඩා තොර විභාගයකදී ඇහුවොත් මේ දෙකෙන් වඩාත්මද මොකද්ද? සේවක නැඹුරුම කියලා කියන්නේත් නෑ අපි. සේවක නැඹුරු නායකත්වයත් අවශ්‍යයි. නමුත් මේ හේතු මත කාර්ය නැඹුරු නායකත්වයක් තියෙන්න ඕනේ. මේ දෙකේ සම්මිශ්‍රණය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් බලන්න දැන් ඔබට මේ නිබන්ධන පොතේ ඒ ආකෘතිය පැහැදිලි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් බලන්න
සේවක නැඹුරුව බිඳුවක් වුණාම කාර්ය නැඹුරුව නම් උපරිම තියෙන්නේ එතන දුර්වල නායකත්වයක් රයිට් එතකොට කාර්ය නැඹුරු බිඳුව වෙලා සේවක නැඹුරු එක උපරිම නම් එතන පුද්ගල නැඹුරු ඒ කියන්නේ සේවක නැඹුරු එකක් තියෙනවා මේ දෙක ඇවිල්ලා මැදිස්තයි පුද්ගල නැඹුරු බිඳුව නම් කාර්ය නැඹුරු උපරිම නම් කාර්ය නැඹුරු එනවා විශිෂ්ට නායකත්වය එතකොට අපි මේ දෙකම අතරමැදි තත්ත්වයටත් වල අපිට යන්න පුළුවන් තව එහා තත්ත්වයක් තියෙන හින්දා හොඳ නායකත්වයකට යන්න නම් ওই දෙකම සම්මිශ්‍රණය තියෙන්න ඕනේ වැඩ ගැනත් හිතන්න ඕනේ සේවකයෝ ගැනත් හිතන්න ඕනේ මොකද යකඩ ගොඩක් වගේ නෙමෙයි මිනිස්සේ කියන එක මේ මිනිස්යාගේ සිත කියන එක හරි පුදුම විදිහට සංචලනය වෙනවා සිත ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා හොඳ කලමනාකරුවෙක් වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ සිත ගැන ඉගෙන ගන්න මිනිස් සිත මේ මිනිස් සිත ඉගෙන ගත්තොත් මං හිතන්නේ ගොඩක් ප්‍රශ්න වලට උත්තරත් වෙනවා මං හිතන්නේ අනාගතයේදී මේ විශීර්දේශයන් වලට ඒ මනෝවිද්‍යාත්මක පැත්තත් ඇතුළත් වෙනවා නම් ගොඩක් වැදගත් වෙනවා මෙතන රටක් දියුණු කරනවා නම් කලමනාකරණය රටක් හොඳට කරගෙන යන්න ආයතනයක් කරගෙන යන්න නම් මේ මනෝවිද්‍යාවත් අවශ්‍යයි කොහොමද පුද්ගලයාගේ මනස හඳුනාගන්නේ කොහොමද අපි පුද්ගලයාගේ මනස කලමනාකරණය කරන්නේ කොට ආයතන ප්‍රධානියා නැත්නම් ආයතනයේ කලමනාකරුවා නායකයා මනසට තමයි ආමන්ත්‍රණය කරන්න ඕනේ කාගේද සේවකයන්ගේ දැන් අපේ රටේ ඔය මොකද රණවීරු ගීත දේශාභිමානී ගීත එයි මේව දාන්නේ අර ඒ ඒ බ්‍රේන් එකටනේ කතා කරන්නේ ඈ දැන් අපි යුතුකම් මොකද යුතුකම් ඊට කිරීම ඈ මනසට කතා කරන්නේ ඉතින් මනස හොඳට කලමනාකරණය කරන්න පුළුවන් නම් ආයතන සාර්ථක කරගන්න පුළුවන් ඒක හැම කලමනාකරුවෙක්ගේම නායකයෙක්ගේම වගකීමක් නමුත් ඉහත ආකෘතියට අනුව වඩාත් වැදගත් වන්නේ විශිෂ්ට නායකත්ව ශෛලිය කියලා කතාව අවසන් කරලා තිනවා බොහොම කෙටියෙන් ඊළඟට මම ඔබට ඉදිරිපත් කරලා තිනවා සංවිධානයකට නායකත්වයේ වැදගත් වෙන්න හේතු ඇයි මේ සංවිධානයකට නායකත්වයේ වැදගත් වෙන්නේ පොඩ්ඩක් අපි ඒ ටික ලියා ගන්න බලමු මම හිස්තැන් තියලා තිනවා මොකද හේතුව ඔබට ඒකාකාරී ගතිය නැති කරන්න මේකත් විභාග ප්‍රශ්නයක් මට මතක හැටියට එක්තරා අවුරුද්දක ඇවිල්ලා තිනවා අපි මේ පාඩම් මාලාව යන අතරතුර පහුගු විභාග ප්‍රශ්න පත්‍රයක් කීපයක් බලමු එතකොට ඔබට ඒවා තහවුරු කරගන්න පුළුවන් සංවිධානයකට නායකත්වය වැදගත් වීමට හේතු සාමාන්‍යයෙන් හඳුනගන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා එකක් තමයි ඕනෑම කාර්යයක් කිරීමට මූලිකත්වයක් ගැනීම ලියා ගන්න මොකද්ද පළවෙනි එක ඕනෑම කාර්යයක් කිරීමට මූලිකත්වයක් ගැනීම ඕනෑම කාර්යයක් කිරීමට මූලිකත්වයේ ගැනීම එතකොට මේ නායකයෙක් ගත්තාම එයා මුල් වෙනවා ඕනෑම කාර්යයක් කරන්න ඒකනේ මං කිව්වේ අවස්ථාව දෙන්න ඕනි කියලා බලතල බෙදා හරින්න ඕනි කියලා කිව්වේ ඒකයි යමක් කරන්න ඉඩ දෙන්න ඕනේ ඒක ඉඩ දෙන්න කයි කියන්නේ කාර්ය කරන්න කලින් ඒකේ ප්‍රතිඵල අපි පුරෝකථනය කරන්න අරගෙන මොකද පුරෝකථනය කියන්නේ වෙලා තියෙන දේවල් නෙමෙයිනේ අරක වෙන්න පුළුවන් මේක වෙන්න එහෙම හිතන්නේ කරන්න දෙන්න ඕනේ දුන්නට පස්සේ තමයි අපිට බලන්න පුළුවන් හරි ඒක අසාර්ථකයි නැතනම් යම්තා දුරකට සාර්ථකයි. එහෙනම් අසාර්ථක වෙන්නේ ස්වල්පයනේ. එහෙනම් ඒක නිවර්දි කරනවා. ඉතින් මේක චක්‍රයක් වගේ යන්න පුළුවන්. ඕනෑම කාර්යයක් කිරීමට මූලිකත්වයේ ගැනීම. දෙවෙනි ලක්ෂණය. දෙවෙනි කරුණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පහසු වීම. සැලසුම් ක්‍රියාත්මක කිරීමට පහසු වීම. සැලසුම් ක්‍රියාත්මක කිරීමට පහසු වීම. දැන් අපි සැලසුම් හදනවා. දැන් මම සැලසුම් කරන පාඩමේදී කිව්වා සැලසුම් කියන්නේ පුරෝකථන. මම දැන් මේ ඉස්සෙල්ලත් කිව්වා පුරෝකථනය. තාම වෙලා නැහැ.
ඉදිරි දිනකදී අපේක්ෂා කරන අරමුණු පරමාර්ථ ඉලක්ක ඉටු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අද අපි පුරෝගතනයක් කරනවා. තාම වෙලා නැහැ. Right? එතකොට හොඳ නායකයෙක් ඉන්නකොට මොකද වෙන්නේ? නායකත්වයේ වැදගත්කමක් තමයි මොකද්ද මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න පහසුයි. අපි තුමු අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර තුල නැත්නම් අපි 2021 දී ශාඛා පහක් විවෘත කිරීම. අපේ සැලැස්මක් තියෙනවා. ශාඛා පහක් දිස්ත්‍රික්ක පහක නැත්නම් පළාත් පහක විවෘත කිරීම. ඒතර එමගින් අපි මෙපමණ ප්‍රමාණයකට රැකියා අවස්ථා දී ඍජු රැකියා මෙච්චරයි වක්‍ර රැකියා මෙච්චරයි. මේ කර්මාන්ත ශාලා ඒ පළාත්වල ව්‍යාප්ත කිරීම තුළ මෙන්න මේ වගේ යැත්තල පාසුවන් වල සංවර්ධනයක් ඇති වෙනවා. දේශීය හා ජාතික ආදායමට මෙන්න මෙච්චර එකතුවක් අපිට කරන්න පුළුවන්. මෙච්චර විදේශීයුන් අපිට ගේන්න පුළුවන්. අන්න අපි සැලසුම් හදනවා. ඒවා කරන්න පුළුවන් හොඳ නායකයෝ ආයතනවල ඉන්නවනේ. මං ඉස්සෙල්ලත් කිව්වා දැනුත් කියනවා මොකද්ද මේ අපි කියන කළමනාකරුවා හෝ නායකයා හෝ කවුද ආයතන ප්‍රධානියා අදාළ විෂය ගැන ශේෂ්ත්‍රය ගැන න්‍යායික හා ප්‍රායෝගික අධ්‍යක්ීම් තියෙන අය වෙන්න ඕනේ. අපි රටේ ගොඩාක් මේ ප්‍රශ්නවලට උත්තර එනවා ලැබිය යුතු තනතුර ලැබිය යුතු කෙනාට ලැබෙනවා නම් ලැබිය යුතු තනතුර ලැබිය යුතු කෙනාට ලැබෙනවා නම් ඒ කියන්නේ සුදුසුකම අධ්‍යාපන විතරක් නෙමෙයි අධ්‍යක්ීම් එක්ස්පීරියන්ස් එකක් තියෙන අයට ලැබෙනවා නම් මොකද එයානේ දන්නේ ශේෂ්ත්‍රයේ තියෙන ගැටලු අභියෝග. ඒ හින්දා අපි කියන නායකයාට මේ සැලසුම සාර්ථකව ක්‍රියාත්මක කරන්න එමගින් පාසුවක් ලැබෙනවා. එහෙනම් දැන් ඔබට මම කරුණු දෙකක් කිව්වා. මොනවද ඒ කරුණු දෙක? ඕනෑම කාර්යයක් කිරීමට මූලිකත්වයක් ගැනීම, සැලසුම් ක්‍රියාත්මක කිරීමට පාසු වීම, සම්බන්ධීකරණයක් ඇති කළ හැකි වීම තුන්වෙනි කරුණ. මොකද මේ සම්බන්ධීකරණය කරනවා කියලා කියන්නේ පාර්ශ්ව දෙකක් එකතු කිරීම. නායකයෙකුට පුළුවන් නේ කරන්න, කළමනාකරුවෙකුට පුළුවන් කරන්න. මොනවද උදාහරණ? සැපෙවුම් කළමනාකරුවා, සැපෙවුම් පරුවාහ ආයතනය මොකද කරන්නේ? සම්බන්ධීකරණය කරනවා. එතකොට ගබඩාවෙන් කියනවා සැපෙවුම් කළමනාකරුවට මේ දේවල් ඕනේ කියලා. සැපේම් කළමනාකරුවා සැපේම් කරුවන්ට කියනවා මෙන්න මේ දේවල් අපිට ඕනේ කියලා. ඒගොල්ලෝ ආයතනයට සපේනවා, ආයතනය ඒගොල්ලන්ට මුදල් ගෙවනවා. සැපේම් කළමනාකරුවා සම්බන්ධීකාරක. ගබඩා කළමනාකරුවා එයත් ඕක නේද කරන්නේ? අවශ්‍ය දේවල් ඉල්ලනවා, ඒවා ආවහම නිෂ්පාදනංශයට දෙනවා. නිෂ්පාදනය කරපු දේවල් තියන් ඉන්නවා, අලවිය ඉල්ලනකොට අලවිය අංශයට දෙනවා. එහෙනම් ගබඩා කළමනාකරුවා සම්බන්ධීකාරක. එහෙනම් ගොඩක් කළමනා කරන භූමිකාවන් කරන නායකයෝ සම්බන්ධීකරණ කටයුතු වල යෙදෙනවා. එහෙනම් සම්බන්ධීකරණයක් කළ හැකි වීම, මාර්ගෝපදේශයක් ලබාගත හැකි වීම. මේ කළමනාකරුවන්ට පුළුවන් හොඳ මාර්ගෝපදේශයක් ඇති කරගන්න. නායකත්වයක් ඉන්නකොට දැන් අර කතාවක් තියෙනවානේ මේ මහ කකුලුවා යන විදිහටනේ කකුලුව යන්නේ, ඊළඟ කකුලුවත් යන්නේ ඈ නේද? එතකොට නායකයා යන විදියට තමයි අනුගාමිකයෝ ටික යන්නේ. මට ඒකට පොඩි කැලලක් එක්කහු කරන්න හිතෙනවා, පොඩි ඒකාකාරීත්වයක් නැති කරන්න කියලා. මේ ලංකාවේ කකුළු අපනයනය කරනකොට මේ නිකන් මේ කතාවක් හොඳේ පෙට්ටියල දාලා තමයි අපනයනය කරන්නේ. හැබැයි පෙට්ටිය පියන වහන්නේ නැහැ. ඉතින් මේක මේ ඇහුවලු පිටරට විශේෂඥෙක් ඇයි මේ පියන වහන්න නැතුව මේ පටවන්නේ මේ ඔක්කොම ටික CC එකට යයිනි කියලා. ඒකේ නා කිව්වලු සර් බය වෙන්න එපා, කිසි දෙයකට මේ කකුලෝ ටික ලංකාවේ කකුලෝ එකෙක් පෙට්ටියෙන් එළියට යන්නේ හදනකොට අනිත් කකුලුව කකුලෙන් අදිනවා. ඉතින් මු වැටෙනවනේ නේද? එකෙකුට ඔක්කත් පෙට්ටියෙන් එළියට යන්න බෑනි කියලා. ඔන්න ඕක තමයි අපේ රටේ
තත්ත්වයේ තියෙකින් අපිට ඉගෙන ගන්න තියෙන්නේ අපේ රටේ යම්කිසි කෙනෙක් ඉදිරියට යනකොට තව දෙන්නෙක් ඉන්නවා කකුලෙන් අදි. තේින්ද කවදාක්වත් අර කකුල් වට පෙට්ටියෙන් එළියට යන්න බෑ වගේ තමයි අපි හැමදාම පෙට්ටිය ඇතුළට වෙලා ඉන්නේ. නේ තේින්ද එහෙම නෙමෙයි වෙන්න ඕනේ හොඳ කලමනාකරුවෙක් නම් හොඳ නායකයෙක් නම් මාර්ගෝපදේශ ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට තමන්ගේ අද්දකීම් සමහරට තමන්ට වඩා ඉගෙනගත්ත තමන්ට වඩා අද්දකීම් තියෙන සමහරට තමන්ට වඩා අලුත් දෙයක් ගැන හිතන්න හැකියාවක් තියෙන සේවක ආයතනයක් තුළ ඉන්න පුළුවන්. වැඩ කරන සේවකයෝ ළඟ තියෙනවා ඔය නිර්මාණශීලී හැකියාවන්. අපි ඒවට අවස්ථාවක් දෙන්න ඕනේ. සේවකයන්ගේ අදහස් වලට සම්බන්ධීමක් කරන්න ඕනේ. අඩුපාඩු වැරදි අඩුපාඩු තියෙනවා නම් අපි පෙන්වා දෙන්නත් ඕනේ. ඒගොල්ලන් කියන දේවලුත් අපි සමන් දෙන්න ඕනේ. අන්න ඒක තමයි හොඳ නායකයෙක්ගේ තියෙන වැදගත්කම. දැන් සංවිධානයකට වැදගත් වෙනවා මාර්ගෝපදේශයක් ලබා ගත හැකි වීම මෙයාගෙන් කරන්න පුළුවන් අපිට. හැබැයි ඉතින් මෙයා හොඳ නායකයෙක් වෙන්න ඕනේ. වැරදි නායකයෙක් දුර්වල නායකයෙක් ආවොත් දුර්වල මාර්ගෝපදේශ තමයි ලැබෙන්නේ. දැන් අර මේ කොරෝනා සිද්ධියත් එක්ක ඇමරිකාවේ ජනාධිපති කිව්වනේ පහුගිය දවස්වල මම අහගෙන මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා එයා ආඩම්බර වෙනවලු ලෝකේ වැඩිම ජනගහණය මේ ගිය රට වීම ගැන. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉතින් දෙවරක් කල්පනා කරලා හිතලා බලන්න ඕනේ දෙයක්. මොකද එයාගේ මාර්ගෝපදේශය ඒක. ඈ නේද? දැන් අපේ ලංකාවේ මාර්ගෝපදේශයේ ජීවිත හානි හැකියතාක් අවම කර ගැනීම. අන්න දෙකේ වෙනස පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟ නිර්භීතකමක් ඇතිවීම. නායකයා වුණාම ආයතනයක ඕනෑම ප්‍රශ්නකදී සේවකයා ඉස්සරහට දාලා මෙයා හැංගෙන එක නෙමෙයි කරන්න ඕනේ. තමන් නොබි නෑ මම තමයි මේ ප්‍රධානියා. දැන් සමහරට ආයතනවලට ඔබ දැකලා ඇති ආදායම් බදු දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, පරිසර පොලිසි, එතකොට එක එක නීතිඥ මේ නීතිමය ආයතන එනකොට වගකීතු ආයතන එනකොට සමහරට ප්‍රධානිය හැංගෙනවා. එක්ක අසනීප වෙලා රෝහල් ගත වෙනවා. වයර් ගොඩක් ඇඟේ එල්ලගෙන ලොකු ලොකු රෝහල් වල රෝහල් ගත වෙනවා සමහරලාට. මුණ දෙන්නේ නැහැ. සේවකයව දානවා ඉස්සරහට. අන්තිමට සේවකයා තමයි අත්අඩංගුවටපත් වෙන්නේ. සේවකයා තමයි උසාවිය යන්නේ. සේවකයා තමයි බන්ධනාගාරගත වෙන්නේ. එහෙම බෑ. හොඳ නායකයෙක් නම් සේවකයාව පැත්තකින් තියලා අදාළ වගකීමට තමන් ඉදිරිපත් වෙන්න ඕන. අදාළ අවධානම බාර ගැනීමට නැත්නම් අදාළ නීතිමය ගැටලුවට මුහුණ දෙන්න ඉදිරිපත් වෙන්න ඕන. ඒකයි හොඳ නායකයෙක්ගේ ලක්ෂණ. ඉතින් හඳ අපිට මෙතනදී තව ලක්ෂණයක් කියනවා. මෙතන පස්සේ ලක්ෂණය නිර්භීතකමක් ඇතිවීම. දැන් මම හතරක් කිව්වා. මොනවද හතර? ඕනෑම කාර්යයක් කිරීමට මූලිකත්වයේ ගැනීම පොඩ බලන්න. සැලසුම් ක්‍රියාත්මක කිරීමට පහසු වීම, සම්බන්ධීකරණයක් කළ හැකි වීම, මාර්ගෝපදේශයක් ලබා ගත හැකි වීම, නිර්භීතකමක් ඇති වීම. මම හිතන්නේ මම සාමාන්‍ය පන්තියේ කරනවටත් වඩා ටිකක් වේගය අඩුවෙන් තමයි කරේ. ඊළඟට චිත්ත ධෛර්යය ගොඩනගා ගැනීම. මේ නායකයෙක්ට පුළුවන්කම තියෙන්න ඕනේ ආයතනයේ ඉන්න සේවකයන්ව දිරිමත් කරන්න. සමහරට අපේ ෂිප්මන්ට් එකක් කැන්සල් වෙන්න පුළුවන්. දැන් මේ තිබෙන සෞඛ්‍යමය ගැටලුවත් එක්ක සමහර ආයතනවල අපනයනය කඩා වැටුණා. අපනයනය කරපුවා අතරමඟ හිර වුණා. අමුද්‍රව්‍ය ලබා ගන්න බෑ. ඊළඟට බැංකු ණය අරන් තිනවා ගෙවා ගන්න බෑ. සමහරට වෙළඳ පොල්ට අලෙවි කරන්න බෑ. ඒ නිසා තමන්ගේ ආයතනේ දැන් වහලා සේවකයන්ට පඩි ගෙවා ගන්න බෑ සමහර ආයතන වලට. නමුත් ඒ එකක් ගැටලුවක් හැටියට ඇතිපත් කරගන්නේ නැතුව ඒ සෑම දෙයකටම සාර්ථකව මුහුණ දීම. ඒ ප්‍රශ්නයට පලා යන්නේ නැහැ. ප්‍රශ්නයට හැංගෙන්නේ නැහැ. බයේ හැංගෙන්නේ නැහැ. ප්‍රශ්නෙට මුහුණ දෙනවා.
මුණ දීලා මොකද කරන්නේ සේවකයන් ඉදිරිමත් පොඩ්ඩක් ඉන්න තව පොඩ්ඩක් ඉවසන්නකෝ අපි මේ හිටියනේ දැන් මාස කීපයක් තව මාසයක් කොහොම ඉවසන්නකෝ බය වෙන්න එපා මම කොහොම හරි ඔයාගේ පඩිය දෙන්නම් ඔය ඔහොමම ගෙදරට වෙලා ඉන්නකො ටික දවසක් බය වෙන්න එපා මේක වහන්න මන් දෙන්නේ මම කොහොම හරි කරලා මේක කරගෙන යනවා අන්න ඉදිරිමත් කිරීම හොඳ නායකයෙක් වුණාම චිත්ත ධෛර්යය ඇති කරන්න ඕනේ නිර්භීතකමත් වගේම චිත්ත ධෛර්යය ඇති කර ගැනීම තමනුත් ධෛර්යමත් වෙනවා අන්න අය ඉදිරිමත් කරනවා ක්‍රියාකාරී පරිසරයක් ගොඩනැගීම ඊළඟ කරුණ ක්‍රියාකාරී පරිසරයක් ගොඩනැගීම වැඩ කරන්න පුළුවන් හොඳ පරිසරයක් එන්වයරන්මන්ට් එකක් හදා ගැනීම මේන් අදහස් කරනවා අපි ඒ ගැන නැවත කතා කරොත් ඕනෑම කාර්යයක් කිරීමට මූලිකත්වයේ ගැනීම සැලසුම් ක්‍රියාත්මක කිරීමට පහසු වීම සම්බන්ධීකරණයක් කළ හැකි වීම මාර්ගෝපදේශයක් ලබාගත හැකි වීම නිර්භීතකමක් ඇතිවීම චිත්ත ධෛර්යය ගොඩනගා ගැනීම ක්‍රියාකාරී පරිසරයක් ගොඩනැගීම ওই කියන ටික අදාළ කරගන්න පුළුවන් යම් කිසි අතපසු වීමක් වුණොත් නැවත ඔබ මෙය රිවයින්ඩ් කරලා බලන්න ඊළඟට අපි ඊළඟ කොටසට ගියොත් නායකත්වයේ ප්‍රධාන කාර්යයන් මොනවද? වෙනස් කිරීමේ කාර්ය, සංස්කෘතිය ගොඩනැගීමේ කාර්ය, අභිපේරණ කාර්ය, සංනිවේදන කාර්ය, මෙහෙවීමේ කාර්ය. ඒක මම නිබන්ධන ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ තිබෙන සමහර දේවල් ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. ඉතින් ඒකට පැහැදිලි කරගන්න පුළුවන්. කෙටියෙන් මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. වෙනස් කිරීමේ කාර්ය. ඒතොර කලින් කිව්වා වගේ නායකයා නම් ඔහු අනිවාර්යයෙන්ම වෙනසක් දකින, වෙනසක් කරන කෙනෙක් වෙන්න ඕන. වෙනසක් දකින, වෙනසක් කරන කෙනෙක්. අලාභ ලබන ආයතනයක් නම් කොහොමද ලාභ ලබන්නේ? තුන ලාභ ලබනවා කියන්නේ සේවකයාගේ අතිකාල පැය කපලා, සේවක වරප්‍රසාද කපලා, සේවකයාට හිමි ප්‍රතිලාභ කපලා. එහෙම නෙමෙයි, සේවක සංඛ්‍යාව අඩු කළා නෙමෙයි. සේවක සංඛ්‍යාව අර මං කියන්නේ සේවක නැඹුරුත් කාර්ය නැඹුරුත් දෙකම අනුගමනය කරමින් කොහොමද ලාභ ලබන්නේ? ඉතින් අන්නේ ඒ හැකියාව තමයි මේ නායකයා ළඟ තියෙන්න ඕනේ. ඒක තමයි මෙතන මේ කියන්නේ වෙනස් කිරීමේ කාර්යය. ඒකෝට එයා අලුත් විදියට හිතන කෙනෙක් වෙන්න ඕනේ. දැන් බලන්න, එක කාලයක් තිබ්බා මම ඉගෙන ගන්න කාලේ මහ බැංකු වාර්තාව අරන් බැලුවොත් ප්‍රධාන අපනයන ආදායම් තේපොල් රබර්. පස්සේ කාලේ යනකොට තේවලට වෙළඳපොළ අඩු වෙගෙන ගියා. මට මතකයි ඒ කාලේ සමහර තේ අපනයනකරුවෝ විවිධ ක්‍රමෝපායන් කල්පනා කරා. තේ බෑග්වල දාලා අලෙවි කිරීම, මේ විදේශීය රටවල් කියන්නේ අපේ ප්‍රධාන තේ ගැනුම්කරුවන් බලාපොරොත්තු වෙන ක්‍රම, ඔය පංකොළ පෙට්ටිවල හදලා පෙට්ටිවල හැදීම, ලී පෙට්ටිවල යවීම, විවිධ විදිහට හදලා යවනවා. තේ පාන හැටියට යවීම, අලුත් විදිහට හිතනවා. අන්න ඒකයි අපිට අවශ්‍ය වෙන්නේ. සංස්කෘතිය ගොඩනැගීම. මොකද මේ සංස්කෘතිය ගොඩනැගීම කියලා කියන්නේ? සංස්කෘතිය කියන්නේ යම්කිසි ව්‍යාපාර පරිසරයක නැත්නම් පරිසරයක තිබෙන චර්යාවන්. දැන් අපි සාමාන්‍යයෙන් අපිට තියෙනවානේ, දැන් ඔබ පාසල් යන ගිය කෙනෙක්, පාසල් ගිය ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි නිල ඇඳුමක් ඇඳගෙන පාසල් යන, පුද්ගලික පාසල් යන, අපි රජයේ පාසල් ගත්තොත් සුදු ගවුම ටයි එක, එතකොට දික් කලිසම නැත්නම් නිල් පාට කොට කලිසම, සුදු ෂර්ට් එක, කොණ්ඩ සකස් කරලා, දැන් ගෑල් ළමෙක් නම් කොණ්ඩ කැරලි දෙකක්කට අදාගෙන ගියා. කිසි කෙනෙක් කියේ නැහැනේ කොණ්ඩ කඩාගෙන, කොණ්ඩ කටු ගහගෙන, කොණ්ඩ හෙයා ස්ටයිල් දාගෙන, එහෙම මේ මොන මොන විදිහට කියේ නැහැනේ. මෙතන එතන තියෙනවා යම්කිසි සංස්කෘතියක්. ඒ පරිසරයට තියෙනවා යම්කිසි අනන්‍යතාවයක්. එතකොට ඕනෑම ව්‍යාපාරයකට තියෙනවා යම්කිසි සංස්කෘතියක්. සමහර නිල ඇඳුම් භාවිතා කිරීම, ආරක්ෂිත ක්‍රමෝපායන් පාවිච්චි කිරීම,
නැත්නම් සමහර ආයතන වල තියෙනවා customize king customize god ඒගොල්ලෝ කස්ටමර් තමයි ප්‍රධානම මේ කෙලොම් කාර්යය. එහෙම සලකන ආයතන තියෙනවා කස්ටමර්ට ප්‍රමුඛත්වයෙන් තැන් තියෙනවා නේද? සමහරට බයට මුල් තැන තැන් තියෙනවා. යන්නේ ඒ වගේ දේවල් තමයි මෙතන මේ අදහස් කරන්නේ. ඒ ආයතන වලට යම් කිසි අනන්‍යතාවයන් ගොඩනගනවා. ප්‍රතිරූපයන් ගොඩනගනවා. වරක් පැමිණි ගන්දෙනුකරුවා නැවත වරක් ගෙන්වා ගැනීම වරක් පැමිණි ගන්දෙනුකරුවා වෙත ඔහු බලාපොරොත්තු වෙන දේටත් වඩා දෙයක් අලෙවි කිරීම. දැන් අපි බැංකු ශාස්ත්‍රය ගැන බැලුවොත් එහෙම බැංකු නිතරම උත්සාහ කරන දෙයක් තමයි පැමිණෙන ගන්දෙනුකරුවාගේ පසුම්බිය වැඩිපුර වියදම් කරවා ගැනීම. ඔහු වෙන්නේ සමහරවල් සේවින්ස් account එකකට නැත්නම් loan එකක් ගන්න account එකක් open කරනවා. සමහරට ඒ අතරතුර බාල වයස්කාර ගිනුම් ජේෂ්ඨ පුරවැසි ගිනුම් current account සමහරට විවිධ ණය වර්ග වලට ඔහු යොමු කරා. ආවේ එකක් අන්තිමට ලැබුණේ තව දෙයක්. අන්න ඒකයි මේ සංස්කෘතිය කියලා කියන්නේ ඒ ආයතන වලට තිබෙන අනන්‍යතාවය. අභිපේරණය කියන්නේ ඊළඟ මාතෘකාව අපිට කතා කරන්න තියෙන දෙයක්. නමුත් මම කෙටියෙන් කියන්න යමක් කිරීමට තිබෙන කායික හා මානසික පෙළඹවීම. අපිට ඕනම දෙයක් කරන්න උනන්දුවක් ඇති කරන සාධකයක් තියෙන්න ඕනේ. මුදල් කියන එක උනන්දු කරන සාධකයක්. අපි රැකියා කරන්නේ ඇයි? මුදල් ගන්න. ජීවත් වෙන්න, සමාජ තත්ත්වය උසස් කරගන්න. ඒ වගේ දේවල් වලට සමහර කරන කාර්ය තවත් කෙනෙක් අගේනෝ නම් ඒකත් මොකක්ද? අභිපේන සාධකයක්. ඒක යමක් කිරීමට පුද්ගලයෙක් තුල කායික මානසික පෙළඹවීමක් උද්දීපනයක් ඇති කිරීම අභිපේරණය. අපි ඉදිරියට ඒක බලමු. සංනිවේදන කාර්ය සංවිධානයක ඉහළ කළමනාකරණයේ ගන්න තීරණයක් මම ඔයගලන්ට හඳුනා ගැනීමේ පාඩම් වලදී කිව්වා. කලමනාකරුවන් වර්ග කිරීමේදී ඉහළ මධ්‍යම පහළ කියලා වර්ග කරා. දූරාවලි මට්ටම අනුව එයා ඒ අදාළ නිබන්ධන පොත පොඩ්ඩක් පෙරලා බලන්න. දූරාවලි මට්ටම අනුව වර්ගීකරණය මම කිව්වා මේක තමයි වැදගත්ම එක කියලා. දැන් ඉහළ කලමනාකරණයට මම ගත්ත උදාහරණ ඔබට දැන් බලන්න පුළුවන්. ඒගොල්ලෝ යම් තීරණයක් ගත්තොත් ඒක යන්න ඕනේ කොහොමද? අර මම කිව්වේ අර බලතල ගමන් කරපු ආකාරයට පල්ලෙහාට ගමන් කරනවා. කොහොමද? මධ්‍ය කලමනාකරණයට, පහළ කලමනාකරණයට, ඊට අමතරව යට සේවකයා. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මේකේ ෆීඩ්බැක් එක කොහොමද යන්න ඕනේ? සේවකයා පහළ කලමනාකරණයට, පහළ කලමනාකරණය මධ්‍ය කලමනාකරණයට, මධ්‍ය කලමනාකරණය කලමනාකරණයට. එතකොට ඉහළ ඉඳලා පල්ලෙහාටත් ගමන් කරා, පහළ ඉඳලා ඉහළටත් ගමන් කරා. අන්න තියෙනවා මොකද්ද? සංනිවේදනය. සමහර ආයතන වල බලන්න, සමහර රජ ආයතන වලත් මේක තියෙනවා. ඉහලින් ගන්න තීරණය පහළ මට්ටම දන්නේ නැහැ. සමහරට මධ්‍ය මට්ටමේ තීරණය පහළ මට්ටම දන්නේ නැහැ. සමහරට පහළ මට්ටමේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටම දන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? සංනිවේදන ගැටලු ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයතනවල දුක් ගැනවිලි වැඩි වෙනවා. කඩාවැටීම් ඇති වෙන්න පුළුවන්. වැඩ වර්ජන ඇති වෙන්න පුළුවන්. කඩාවැටීම් ඇති වෙන්න පුළුවන්. මහජන අප්‍රසාදය ඇති වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවගේ නැත්නම් පාරිභෝගිකයාගේ නැත්නම් ගනුදෙනු කරුවන්ගේ අවධානය නැති වෙලා යනවා. බිඳුනොත් ඒ බිඳුණු සීට් නැවත යථාර්ථයට පත් කරන්න විශාල කාලයක් යනවා. අපිට ගනුදෙනු කරුවෙක් නැති කරගන්න පුළුවන් එක විනාඩියෙන්, එක තප්පරෙන්, එක තප්පරෙන් කරන්න පුළුවන්. නමුත් ගනුදෙනු කරුවෙක් ගන්න සමාල්ලාට පැය ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් යනවා. ඒ හින්දා සංනිවේදනයේ හරි වැදගත්. හරි විදිහට, හරි තැනට, හරි තොරතුර ගමන් කරවීමේ හැකියාවක් මේ කලමනාකරුවන්ට, නායකයන්ට තියෙන්න ඕනේ. හරි තොරතුර, හරි විදිහට ගමන් කරවන්න. ඊළඟට මෙහෙවීමේ කාර්ය. මෙහෙවීම කියලා කියන්නේ අර මං කලින් කිව්වේ වගේ අධ්‍යක්ෂණය. අර විසුරුණු මල් පෙති දෝතර ගත් ලෙසින් වගේ මම ඔකට කියන උදාහරණ යෝගනේ සාමාන්‍ය පන්තියේදී නේද? ඈ තැන් තැන් වල තියෙන දේවල් ටික ඔක්කොම තමන්ගේ අතට ගත්තා. අන්න මොකද්ද මෙහෙවීම? එතකොට සැලසුම්, සංවිධාන කටයුතු, ඈ sannivedanaya, පාලනය, ඒ ඔක්කොම කරන තැන තමයි මානව සම්පත් කළමනාකරණය ඔක්කොම කරන තැන තමයි මෙහෙවීම.
अलिया पालने अरे सद्दंत पालने हेंडो तम मेहेवी तर हुद नायके हुद कलमना कर एक ना उन्नो है कि आवती तो वही टीके अदास करे वा मंगिता ने इधि हम मारतुका वाले अभी नवत आवरण करगा पुलवांग वे इलांगट इद्रिपत्तीनो नायकत्ते संधा बले लबेन मूलाश नायकत्ते संधा बले लबेन मूलाश सामान्य नायके कुट बले लबेन क्रम क्रीप्याक्तीनो देन ए दिसल बलमु मुकद्द बले कियन्ने कियला बले मं किव्वा हेनरी फेयोल कियला तीनवा कियला बले कियन्ने यम्मायेकुट यमक क्रीमट तिबेन हेकिया अपे लमाई मगेन मे कलमना करन विषय इगेन गन्न आपु दवसे इंदला मे गन निर्वचन पोते कोई हरे अयिन वल तन तन वल लियला ती मम किव्वा लिया गन्न कियला गोडक अय लिव्वा बट अमतक नम पेरलला बलन्न මොකද අපි මාස කීපයක් නිකන් හිටියානේ පොඩ්ඩක් අමතක නම් බලන්න මොකද අපිට අමතක වෙන ගතියක් වැඩිනේ නේද ඈ බොහොම ඉක්මනට අමතක වෙන කට්ටියක් ඉතින් පොඩ්ඩක් පෙළලා බලන්න බලය කියන්නේ මොකද්ද කියලා නායකත්වයේ සඳහා බලය ලැබෙන මූලාශ්‍ර කීපයක් තියෙනවා ප්‍රධානම දේ තමයි නීත්‍යානුකූල බලය නීත්‍යානුකූල බලය ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද මේ බලය කියන එක අපිට නීත්‍යානුකූලවම ලැබෙනවා කොහොමද ලැබෙන්නේ පත්තිමේ දෙවුම අන්න නීත්‍යානුකූලව ලැබුණා පත්තිමේ ලැබුම right උඩ යම් කිසි කෙනෙක් ඇහුවොත් තමුසෙට කවුද ඔය දේ කරන්න කිව්වේ මේ මගේ අපොයින්ට්මන්ට් එකේ මේක තියෙනවා එක මගේ රාජකාරිය සමහරලට කෙනෙක් අහනවා කවුද අමුසරෝ කරන්න කිව්වේ කියපු කෙනෙක් නැහැ සමහරට අහවලා කිව්වා ඒක සමහරට අහන්න පුළුවන් යාද බොස් මන්ද බොස් ඉන් ගැටලු ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය කියමනක් තියෙන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරා කියලා එතකොට අපි ආයතනයකට ගියාම අපි කරන්න ඕනේ අපිට අයිති වැඩේ ඔබ පරිගණක යන්ත්‍ර ක්‍රියාකරු නම් පරිගණක යන්ත්‍ර ක්‍රියාකරු වැඩේ කරනවා මිසක් කැඩිච්ච පරිගණකයේ හද හැදීම කාර්යය ඔබට පැවරී නැත. ඒ ඔබ දැනගත්තත් ඒ නොකළ යුතුයි. හේතුව ඉහළ නිලධාරියෙක්ගේ අනුමැතියක් නොලැබී තිබෙන නිසා. ඉහළ කළමනාකරුවෙක්ගේ අනුමැතියක් ලිඛිතව තිබේ නම් වඩාත් හොඳයි. ඉහළ කළමනාකරුවෙක්ගේ අනුමැතිය තිබේ නම් ඔහුගේ අනුදැනුම මතය කිරීම ගැටලුවක් ඇතිවන කරුණක් නොවේ. මේ නිතරම උත්සාහ කරන්න තමන්ට පැවරිච්ච දේ කරන්න අදාළ කාර්ය නිවැරදි කිරීම තමන් දැනගත්තත් ඒකට නීත්‍යානුකූල දෙයක් අවසරයක් නැත්නම් ඒ දේ කරන්න එපා මොකද ඒක කරන්න ගිහලා යම් හානියක් වුණොත් අන්තිමට වග කියන්න වෙන්නේ ඔබට කවුද ඕක ඔයාට කරන්න කිව්වේ ඔන්න තියෙන ගැටලුව එනං තමන්ගේ වැඩේ කරා ගෙදර ආවා ආයතන ප්‍රධානියා උපදෙස් දුන්නොත් ඔහුගේ අභිමතය පරිදි ඒ දේ කරා හැබැයි ඒ ලිඛිතව ලැබේ නම් वड़ा योग्य दीर्घकालीन कर्ण दे लिखित लभिन वड़ात्मदाय अनेक नीत्यानुकूल बले गिल अनेक तोड़ापि नायक अंट मे नीत्यानुकूल बले लबल देन वेन लिखित जनाधिपति वर नीत्यानुकूल बले अक्तन व्यवस्था तीन अट विशेषज्ञ बले मैं तक लियागन तीन पुड कपीग लियागम पलवीनियक नीत्यानुकूल बले पलवीनियक नीत्यानुकूल बले एक पड़ विस्तर करो मेंग अदास कराने मेंग अदास कराने तनतुर मत पदनांगन बले आई तनतुर मत पदनांगन बले आई तनतुर मत पदनांगन बल तनतुर मत पदनांगन बल देवनी
විශේෂඥ බලය විශේෂඥ බලය එකින් අදහස් කරන්නේ යම් යම් කාර්යයන් කිරීමේදී පුද්ගලයන්ට තිබෙන නිපුණතාවයේ මත ලැබෙන බලය. මොකද එයා නැතුව ඒ දේ කරන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් මේ පාඩම් මාලාව රූගත කරන ඒ රූගත ශිල්පියාගේ කාර්ය මට කරන්න බෑ. මම මොකද ඒ පිළිබඳ විශේෂඥයෙක් නොවන නිසා. ඔහු ඒ පිළිබඳ නිපුණතාවයක් තියෙන නිසා ඔහු ඒ කාර්ය කිරීමට දක්ෂයි. එහෙනම් ඔහුට තියෙනවා මොකද්ද විශේෂඥ බලයක්. මම ඉතින් කාලයක් තිස්සේ මේ කාර්ය කිරීම තුළ මම කියන්නේ නැහැ මට විශේෂඥ බලයක් තියෙනවා කියලා. නමුත් යම් ආකාරයක බලයක් තියෙනවා. වෛද්‍යවරයෙක් ගත්තත් එහෙමයි. කොට ඔබේ ආයතනයේ අලෙවි කළමනාකරුවා, නිෂ්පාදන කළමනාකරුවා, තත්ත්ව පාලක, මානව සම්පත් කළමනාකරු මේ කියන හැම කෙනෙකුටම තියෙනවා මොකද්ද? තමන්ගේ තනතුර මත ලැබෙන විශේෂඥ බලය කියන එක තියෙනවා. යම් යම් කාර්යයන් පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් හැකියාව තියෙන්නේ තමන්ගේ භූමිකාව කරගෙන යාමට පමණයි. යම් යම් කටයුතු පොඩ්ඩක් විස්තර කරගමු නේද? විස්තර කරගමු. යම් යම් කටයුතු වලදී ඇතිවන්නා වූ විශේෂඥ දැනුම වෘත්තීය හැකියාව යනාදිය පදනම් කරගෙන කටයුතු කිරීමට ඇති බලය මෙන් අදහස් කරයි. තුන්වෙනි එක බලමු. අනුහස් බලය. හරි වැඩක් නේ. කළමනාකරුවට නායකයර තියෙන ඔළු මොනවද? අනුහස් බල. ඒ කියන්නේ ප්‍රාතිහාර්යන් පාන්නේ නෑ. අන් අයට නැති විශේෂ හැකියාවන්. දැන් ඔය සමහර ඔගොල්ලෝ දැකලා ඇති පහුගිය දවස්වලත් මේ නිරෝධායන කටයුතු ගැන කතා කරනකොට ඔය යාපනයේ පැත්තෙත් ඒ වගේ සිද්ධියක් වුණා. උතර ආග සමහර ආගමික නායකයෝ ඉන්නවා. ඈ නේද? ඈ රද බිහිරන් කන් ඇහෙනවා, ගොළුවන් කතා කරනවා. මම ඒවා ගැන වැඩි කතා කරන්නේ නැහැ. නමුත් දැන් ඒ වගේ යම් කෙනෙකුට කරන්න බැරි විශේෂ හැකියාවන් මත තියෙන බලය. එයා නැතුව ඒ දේ කරන්න බෑ. එයාට මාර වැඩක්. එයා දැන් සමහර අය කියන්නේ අනේ දොස්තර මහත්තයා නිකන් අත තිබ්බත්තර ලෙඩේ සනීපයි. ඒ සමහර අයට තියෙනවානේ ඔය විශේෂඥ වෛද්‍යවරුන්ගේ ලෙඩ. ඒ කියන්නේ දැන් සුළු අසනීපයක්. ඕකට මේ මිනල්කට කොත්තමල්ලි පත්පාඩ ගන්න ටිකක් බීලා සනීප වෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. ඈ රුපියල් ඈ ගාණක් වියදම් කරලා ඉපොයිමන්ට් එකක් දාලා ඈ දොස්තරගේ දොර අරනකොට සමහර ලෙඩ සනීපයි. ඈ සමහරට දොස්තර නම ඈ යනකොටම නම අහලා බේට් ටික ලියලා තියලා ලෙඩේ බැලුවෙත් නෑ සමහරට. සමහරට විශේෂඥ වෛද්‍යවරයෙක් නේ. ඒ තුලත් ඔහුට බලයක් තියෙනවා නේද? අන්න අනුහස් බලය. අපි එක පොඩක් මෙහෙම විස්තර කරමු. යම් අයෙකුට තවත් අයෙකු තම අදහසට නැත්නම් තම මතයට යම් අයෙක් තවත් අයෙකුව තම අදහසට නැත්නම් තම මතයට නම්මා ගැනීමේ හැකියාව මෙන් අදහස් කරයි.
සමහර අය කතාවෙනුත් ওই වගේ කරනවා අපි කියන්නේ කම වශී කර ගන්නවා කියලා කියන්නේ නේද ඔය අපේ සමහර අම්මලා එහෙම බලන්නකෝ ඈ ඔය හඳහම් බලන්න කියලා දෛවඥය පස්සේ එහෙම ගියාම සමහර මේ ඒ මිනිස්සුත් මහ ලොකු දෙයක් දන්නේ එයා එයාගේ හඳහන බලාගෙන නැහැ ඈ සමහර එයාගේ දුවත් පැනලා ගිහිල්ලා මේ ඉස්කෝලේ යන ගමන් ඒ ඒව ගැන එයා කතා කරන්නේ නැහැ නමුත් ඔබ ගියාම වචනයයි දෙකයි කතා කරන්නේ ඔබගේ අම්මා ආයි නැහැ මොනවද වශී වෙලා හම්බේ ඇස් පනා පිට කිව්වා බලන් හිටියා වගේ කිව්වා එහෙමනේ කියන්නේ ඒ හැකියාව ඒ පුද්ගලයාගේ හැකියාව ඉතින් ඔහු ඒ ආර්ථික ජීවනෝපායක් බවට නැත්නම් ජීවනෝපාය ආර්ථික ශක්තිය ඇති කර ගැනීම ක්‍රමයක් ජීවනෝපාය බවට පත් කරගෙන right එහෙම තමයි මම කියවනේ සමාජය කියන්නේ අමුතුම දෙයක් කියන එක නේ යම් අයෙක් තවත් අයෙකුව තම අදහස වෙත නම්වා ගැනීම හැකියාව මෙන් අදහස් කරයි මෙය පුද්ගලයන්ට ඇති ගරු කිරීම මෙය පුද්ගලයන්ට ඇති ගරු කිරීම විශ්වාසයන් විශ්වාසයන් යනාදිය පදනම් කරගෙන ගොඩනැගේ යනාදිය පදනම් කරගෙන ගොඩනැගේ පුද්ගලයෙක්ට තියෙන පිළිගැනීම මත එහෙම නැත්නම් එයාව විශ්වාස කිරීම මත මේ දේ ඇති වෙන්න පුළුවන් තව බලයක් තියෙනවා මොකද්ද හතරවෙනි එක තොරතුරුමය බලය තොරතුරුමය බලය ඒ කියන්නේ මේකයි වෙන කාලඟවක්වත් නැති තමන් පමණක් දන්න යම් තොරතුරක් තවත් කෙනෙක් පිළිබඳව තවත් කියන්නේ දැන් අපි තුම් ඔබගේ යම් තොරතුරක් ඔබගේ ගෙදර අම්මා තාත්තා අයියලා කලා කවුරුත් දන්නේ නැහැ මේ මම දන්නවා දැන් මට මොකද්ද තියෙන්නේ බලයක් තියෙනවා ඔබ මොන හරි කියපු ගමන් මං කියනවා මං අරක අම්මට කියනවා කතා කරලා කියන්නේද කියපු ගමන් ඔබ මං කියපු කාර්යයන් ඕනම දෙයක් කරනවා එහෙනම් මොකද්ද තියෙන්නේ තොරතුරුමේ බලය එහෙනම් මතක තියාගන්න යම් දෙයක් කරනවා නම් අපි තුමු නීත්‍යානුකූල නොවන දෙයක් කරනවා නම් මං කරන්න කියනවා නෙමෙයි කරනවා නම් ඒ කළ යුත්තේ තමා පමණයි තවත් කෙනෙක් හවුල් වෙලන් කරපුවාම වෙන්නේ තමන්ත් එක්ක සම්බන්ධ වෙච්ච අනිත් කෙනාට ලැබෙනවා තොරතුරුමේ බලය. මොකද තමන් එයා තමයි දන්නේ වැඩේ. ඉතින් ඔබව ඕන ඕන විදියට නටවනවා. ඉතින් ආයතනවල කළමනාකරුවන්ට නායකයින්ට අන්නේ බලෙත් ලැබෙනවලු තොරතුරුමේ බලය. මම මේ නිර්වචනය දෙන්නම්. තේහෙනවා නිතරම උත්සාහ කරන්න හැම දෙයක්ම විවෘතව කරන්න right මෙන් අදහස් කරන්නේ තමන් සතුව ඇති අන් අය සතුව නැති තමන් සතුව ඇති අන් අය සතුව නැති යම් අයෙකුගේ තොරතුරක් මත ඇතිවන බලයයි මෙමගින් අදාළ තැනැත්තාට බලපෑම් කිරීමේ හැකියාවක් ලැබේ පස්වෙනි එක කරුණ දඬුවම් දීමේ බලය ඊගෙන කතා ගන්න දෙයක් නැහැ පාසලේ ගුරුවරයාට අයිතියක් තියෙනවා වැරදි වැඩකදී විනය විරෝධී වැඩක් නම් එය දඬුවම් කරන්න විදුහල්පතිවරයාට බලයක් තියෙනවා
एक नीत्यानुकूल तीन नमूती दैंगी विविध लमा बलपान नीति रीति आना एवंदा ऐपेलापीन कालेना ये तत्व तीब मंगी पटंग विद्वलपतिवर या पिटनी अट पे मुल पासल निशब्द होगी पौरषत् ओहूट एकाकार होगी वेवेल तीब वेवेल हो बले पावीचिकर राइट कटियत गिरी मट इन दंडुअंदी मे बलया तेन्नो दें आयतने गाम रतुर गैसीम पड़ी कैपीम दंगल सलकुन यंत्रग्रम हूं आदिम यदोट निमाडू लिव चिट्ट पावचिकीम निमाडू प्रमाण अक्नाम करती भीम कटि निमाडू की अक्नाम करती भीम यदोट सेव वेडकर्ण वेलावक्नाम करती भीम आयतने यहा पालने करगिने आमट अत हुद अभ्यंतर पालने करगिने आमट पहासुअपेनो तुड़ेवाट पारिबाहिरो कामोतुलट गणीम संधा विविध दंडुअम क्रम पावचिकर आयतन वर्ट सिद्धवेनो स्थान मारवीन लबादीम अनिवार्य निवाडुरीम हेमनता वेटुप कैपीम सस्वीम नवतालीम ती वगे देवल अववादात्मक लिपि अतुलकिरी में लबादीम वगे देवल करांड वेनवा राइट एक दंडुअम किरीमे बाले किल किया इलाट प्रतिरोध किरीमे बाले प्रतिरोधक अति किरीमे बाले किए देवल ठीक है तुरेवन प्रधान करुणु हयाक्ति न मनोदेहाय नीत्यानुकूल बाले विशेषाज्ञ बाले अनुहस बाले तुरुतुरुमे बाले दडुअम किरीमे बाले प्रतिरोधक बाले ईलंगट अपे निबंधन पोते पश्चिनी पिटुव एक नवा खलमनाकन जाले नायकत्व जाले किला न्यायक मम एक कथाकरण मेकतर अभी कलिंग कथाकू कारी नबुरु नायकत्व शैलेट सेवक नबुरु नायकत्व शैलेट समान इदिरिपात किरीमा मेक इदिरीपत् कराने रॉबर्ट ब्लेक सह जेन मूटन की न देना रॉबर्ट ब्लेक सह जेन मूटन की न देना तमाई मेक इदिरीपत् कराने मैं ओबट एक हाँ पुलवांग एक शिस्साकार पुतल्यान सदावधान्यात तिरस्साकार कार्य सदावधान्यात के दाला स्थान पहाक नाम कल तीर रूपये समीप नौनाथ उबे निबंधन पोते बलागन पुलवा मे निबंधन नोलबीच के नौना ऐ सायतने अमता ए वबट लबागेमट अवश्य काटियत ओन सिधुकरावी राइट हरि इत मेक इदिरीपत्कराने का रॉबर्ट ब्लेक सा जेन मोटन के देना मे ना हरि वेदगापीट इरीगान प्रश्नपत्र एंड पुलवांग गुड़ा कायटे इवागे नांग हतरदी नम हनकोट गुड़ा पेलाट वरदीन वेलाहलतीनो मुकद अपीट इक लकुना कुना वेदगा मुकद उबे जीवित तीर्णात्मक साधक तीर्णात्मक अवस्थाव तीर्णेवे इक लकुना मत समाट वेन्न पुलवा उबे अनागते समाट सुंदर वेन्ना पुलवांग असुंदर वेन्ना पुलवांग इक लकुना निशा इते हेम लकुनात्म मे इवागे तर्गकारी वृत्ति विभाग वाले वेदगा इंद सैलकिलगीने के पुलवांतरा यमुकरा राइट अमतर कियवीं तव पुलवान्ना हुयागेन कियवान्न एक हरी वेदगात इवागे तमय मम नायकत्व पाडम अवसानेदी पौगी विभाग प्रश्नपत्र कीपयक वेत अवधान यमुकरा उत्साह करना मे वेनुकोटात उबट पशु विभाग प्रश्नपत्र लबागेनीमट नोहकी उनाना मम हितानी मम पंक्तिय पटांगन्नकोटम पलवीन दवस मेक क्यूआ मत पलवीन दवस देवनी दवस तुंगनी दवस दिगटम क्यूआ पास पेपर्स टीक होगा मुखद मगे विषय रो विशेष मट एक वेदगत्न मं क्यूआ देदास विस्से जनवरी आ पसटतीन पेपर्स अड़मगा तोरगा
මොකද සාමාන්‍යයෙන් විශේෂර්දේශයක් වෙනස් වෙන්නේ අවුරුදු 5න් 5ට එතකොට අපිට 2020 ජනවාරි ඉඳලා ගත්තොත් ආපස්සට ප්‍රශ්න පත්‍ර උනන් ඔබට උමනාවක් තියෙනවා නම් 10ක් උනත් ගන්න පුළුවන් මොකද අපි අඩුම ගානේ අපි 5ක්වත් අරගෙන තියාගන්න කියලා මම කිව්වා දැන් එය ලබා ගැනීමට අපහසුයක් තියෙනවා නම් ඔබට පුළුවන් අපේ ATI ආයතනයේ වෙබ් අඩවියට ගියා නම් ඒ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙතන ගොඩක් අය ෆෝන් එකෙත් ඒව දාගෙන තියන් හිටියා මට මතකයි එහෙනම් ඒවා සූදානම් කරලා තියාගන්න මම මේ පාඩම යන අතරතුර එක මතක් කිරීමක් හැටියට ඔබට කිව්වේ ඉතින් මේ කලමනාකරන ජාලය නැත්නම් නායකත්ව ජාලය ඉදිරිපත් කරන්නේ කවුද රොබර්ට් බ්ලේක් සහ ජේන් මූටන් කියන දෙන්නෙක් ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් ඒගොල්ලෝ පරේක්ෂණ කරලා කොටු 81ක් මේ තුල තියෙනවා කොටු 81ක් සිරස්සක්ෂියට 9යි තිරස්සක්ෂියට 9යි 81ක් තියෙනවා ඒක ඔවුන් අවස්ථා පහකට නම් කරලා තියෙනවා right දැන් ගත්තොත් එහෙම 1 1 1 9 9 9 මෙතන පල්ලෙහා තියෙන්නේ 9 1 කියන එක හොඳේ 9 1 මැද්දේ 5 5 හොඳේ එක 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 නමය නමය එක පහ පහ නමය නමය ඔය විදිහට අවස්ථා පහක් නම් කරලා තියෙනවා දැන් පළවෙනි අවස්ථාවෙන් කියන්නේ මොකද්ද දුර්වල නායකත්වය ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව දුර්වල නායකත්වය දුර්වල නායකත්වය ඒක ඔබට පොතේ සඳහන් කරලා තියෙනවා එඳ ගැටලුවක් වෙන්නේ නැහැ දුර්වල නායකත්වය කියලා කියන්නේ එයාගේ දුර්වලතාවය මොකද්ද අපි කියන්නේ අර ඔයගලගේ භාෂාවෙන් කියනවා නම් මෙලෝ රහක් නැහැ මිනිහා වැඩ ගැන හිතන්නේත් නැහැ සේවකෝ ගැන හිතන්නේත් නැහැ ඔහේ ඉන්නවා ආවට ආවා ඉන්නවට ඉන්නවා right තේ ඒ වගේ නායකයෝ ඉන්න තැන් වල ඇත්තටම ගැටුනොත් නෑ ඇයි තිබෙන්නේ ගැටුම් ඇති වෙන්නේ වැඩ කරාමනේ නේද වැඩ කරාමනේ ගැටුම් ඇති වෙන්නේ ගැටුනොත් නෑ සමහර සේවකයන් අතර බොහොම හොඳ හොඳ පිළිගැනීමක් තියෙන කෙනෙකුත් වෙන්න පුළුවන් මොකද සේවකීන්ට වැඩ නෑනේ ඈ එහෙම වෙන්න පුළුවන් නායකයා විසින් කාර්යයන් පිළිබඳව හෝ සේවකයා පිළිබඳ අවධානයක් යොමු නොකරන අතර සේවකයාට අවශ්‍ය පරිදි කාර්යයන් සිදු කරයි. ඒ නිසා මෙහි ඇත්තේ නිර්බාධවාදී නායකත්වයක්. හයිද සේවකයාට ඕනේ විදියට වැඩ කරගෙන යනවා. මෙහිට තියෙන්නේ ගෙනාවට පස්සේ අස්සම් කරලා දාන. බෑ ඉතින් ඒකෙදි විවිධ අක්‍රමිකතා සිද්ධ වෙන්න පුළුවන්. දැන් රාජ්‍යංශේ වගේ ඔහොම ක්‍රියාත්මක වුණොත් එහෙම අක්‍රමිකතා ක්‍රියාත්මක වෙනවා. නේද? දැන් ඔයගලන්ට මතක ඇතිනේ අර එක කාලයක් දැන් මමත් ඒ අත්දැකීමක් ලැබුවා ඔය රියදුරු බලපත්‍ර ගන්න ගියාම ඈ මමත් ලර්නර්සුත් ගිහිල්ලා ඈ මමත් ලයිසන් ගත්තා නමුත් ඉතින් ඈ ඒ ඒ ප්‍රොසීඩියර් එක ඒ කාලේ තිබ්බ විදිය කියන්න ඕනේ නැහැනේ ඔයගොල්ලන්ට නේද ඈ කොහොමද කියලා දන්නවනේ ඉතින් ඒක දුර්වල නායකත්වයේ එතන බලපානවා ඉතින් ආයතන වුණාම නායකයා බොහොම කාර්යශූර කෙනෙක් වෙන්න ඕන අන්නේකයි මේ මේ න්‍යායන් ඉගෙන ගැනීමේ වැදගත්කම අන්නේ ඒකයි වැඩ ගැනත් හිතනවා සේවකයෙක් ගැන බොහොම ඇක්ටිව් ලීඩර් කෙනෙක් වෙන්න ඕන මං හිතන්නේ අපේ මේ ළමයින්ට තව ක්‍රීඩා හැකියාවක් තියෙනවනම් ගොඩක් හොඳයි රගර් වගේ ෆුට්බෝල් වගේ නිකන් මේ ක්‍රිකට් වගේ නෙමෙයි රගර් වගේ ෆුට්බෝල් වගේ ඈ බොහොම ඇඟ වේසලා වැඩ කරන්න පුළුවන් අන්න නියම ලීඩර්ස්ලා බී වෙන්න පුළුවන් තැනක් ඒ හැකියාව නැති කරන්න ඕනේ. පාසල් යන ඔයගොල්ලන්ගේ නංගි ළමයිලා ඉන්නවනම් ක්‍රීඩාවන් වලට යොමු කරන්න. පොත පතම ඇති කරන්න එපා. අද අපේ රටේ ඔක්කොම ඉන්නේ පොත් ගුල්ලෝනේ. ඈ ළමයා ලදරු පාසල් යන්න පටන් ගත්ත දවසේ ඉඳන් දැන් අවුරුදු දෙකමාරි දම්ම යනවනේ. අවුරුදු 19 20 ගිහිල්ලා දැනුත් නිකන් ඉන්නේ නැහැ. ඈ දැන් වෘත්තීය පාඩමල ජීවිතේ වැඩි හරියක් කරලා තියෙන මොනවද? පන්ති කාමරයක් තුල ඩෙස් එකක් උඩ
පුටුවක්කුඩ කාලය ගත කරමු මේක. ඉතින් ඔක්කොම ඉතින් යාන්ත්‍රිකයි ඈ නේද? අඩි 10ක් ඇවිද ගන්න බෑ, පඩි දෙක තුනක් නැග ගන්න බෑ, ඉවසීමක් නැහැ, දරා ගැනීමේ ශක්තිය නැහැ. ඒවා අයින් කරන්න තේරෙනවද? මේවා බලන දිමෝපියෝ ඉන්නෝ නම් තමන්ගේ ගෙදර ඉන්න අනිත් අයවක්වත් අඩුම ගානේ ක්‍රීඩාවන් වලටත් යොමු කරන්න. පාසල් මට්ටමේ ජයග්‍රහණම අවශ්‍ය නැහැ, ක්‍රීඩා කිරීම අවශ්‍යයි. මොකද එතකොට අර ඇඟේ සැඟවුන දේවල් එළියට එනවා. දක්ෂතාවය, උදාසීනගතේ නැති වෙන ප්‍රබෝධමත් ගතිය, දරා ගැනීමේ ශක්තිය, ඕව තමයි අපේ කල්මනාකරුවන්ට අවශ්‍ය. රයිට්? තේහින්ද? හොඳ නායකයෙක් වෙන්න බලන්න, දුර්වල නායකත්වයක් නැතුව. දැන් මෙතන පෙන්නන්නේ අන්නේ ස්ටයිල් එක. ඊළාට එක නමයේ தত্ত্বය. එක නමයේ කියලා කියන්නේ පුද්ගලයන් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඒ තියෙන තැන බලන්න, පුද්ගලයන් ගැන වැඩි අවධානයක් යොමු කරනවා. නමුත් මේ සේවය කාර්යයන් ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. කාර්යයන් පිළිබඳ වැඩි අවධානයක් නොවන නමුත් සේවකයන් පිළිබඳ අවධානය යොමු කරයි. හැබැයි තින් ඒකත් මං කිව්වනේ එච්චර හොඳ නැහැ කියලා. සේවකයා මං කිව්වා මෙච්චරක් දුරින්වත් තියාගන්න, මීටරේ සම්බන්ධතාවය තියාගන්න, ඒක අවශ්‍යයි. ඊට වඩා ඈඩ් කරන්නෙත් නැහැ, ලං කරගන්නෙත් නැහැ. හැබැයි වැඩත් ගන්නවා, සේවකයා ගැනත් හිතනවා. ඒක තමයි මං කිව්වේ විශිෂ්ට නායකත්වයේ කියලා. දැන් මෙතන තියෙන්නේ කාර්යයන් ගැන අවධානය යොමු කරනවා කියන ස්ටයිල් එක. ඉතින් මෙයා මේ ඉදිරිපත් කිරීම කරනකොට 1 1 1 2 1 3 1 4 ඔහොම ඔහොම 1 5 1 1 ඒ වගේ 1 9 දක්වා ගිහිල්ලා එක එක අවස්ථා තියෙනවා. නමුත් මේ හැම එකක්ම පැහැදිලි කරන්න නැතුව තමයි මොවුන් දෙදෙනා මෙමෙ ඉදිරිපත් කිරීමට මෙම අවස්ථා පහ අරන් තියෙන්නේ. එතන කෙනෙක් කල්පනා කරයිනේ, ඇයි සර් 1 1 තියෙනවා නම් ඇයි 1 2 නැත්තේ කියලා. 1 2ක් තියෙනවා. නමුත් ඒක කතා කිරීම තේරුමක් නැහැ. だ කියන්නේ 1 1ට වඩා 1 2 යම් පොඩි පොඩි එකක් වැඩි වීමක් තියෙනවා. එච්චරයි. රයිට්? ඊළඟට 9 1. දැන් 9 1 මොකද කරන්නේ? අධිපතිවාදී නායකත්වය. ඇයි? මූ වැඩ ගැන විතරයි බලන්නේ, සේවකයා ගැන හිතන්නේ නැහැ. ඕනෑම සේවකයෙක් පිළිබඳව සැලකිල්ලක් නොදක්වන අතර කෙසේ හෝ ආයතනයේ කාර්යයන් ඉටු කරගෙන උනන්දු වන නායකත්වය මෙයින් අදහස් කරයි. රයිට්? නේද? කොහොම හරි කමක් නැහැ, මේ වැඩේ කරලා ඉවර කර ගැනීම තමයි යාගේ බලාපොරොත්තු. ඉතින් මං සමහර උදාහරණ තියනවා, කියන්න යන්නේ නැහැ. මම සජීවී වැඩසටහනක් වෙන නිසා පන්ති කාමරයක් තුලදී අපි ඕනනම් වැඩි විස්තර කතා කරමු. පහ පහ අතරමැදි නායකත්වය, ඒ කියන්නේ කාර්ය නැඹුරුත් තිබෙන, සේවක නැඹුරුත් තියෙන මධ්‍යස්ථ තත්ත්වය. හැබැයි ඔක්කොටම වඩා හොඳයි මොකද්ද? කණ්ඩායම් නායකත්වය කියන්නේ කාර්ය නැඹුරුත් උපරිම තියෙනවා, සේවක නැඹුරුත් උපරිම තියෙනවා. කාර්යයන් පිළිබඳවත් සේවකයන් පිළිබඳවත් වැඩි අවධානය යොමු කරමින් කටයුතු කරන ලබන නායකත්වයයි. ඉතින් ඇත්තටම ඒක තමයි හොඳම ඉදිරිපත් කිරීම තියෙන්නේ. ඊට අමතරව තව ඕනනම් මම පොඩ්ඩක් මෙතන මේ ඕගලන්ට අයිනකින් ලියලා තියාගන්න. නිබන්ධනේ අයිනකින් ලියලා තියාගන්න මෙන්න මේක. මෙතන මේ දෙපැත්තකට දැම්මහම හරියට එන්නේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. මොකද දැන් මමත් ඒ කාලේ ඉගෙන ගන්නකොට මේ එක තැනක් මේක වරද්දගත්තා. මොකද සමහර අයට මේක දැන් ආකෘතියේ කොටු 81 දාලා මෙහෙම දාලා මේ කෙටි උදාහරණයක් ගත්තේ. දැන් අපි තුමු 1 1 1 9 ඔහොම නම් කරනවානේ, ඕක වරදිනවා. ගොඩක් අයට මේ 1 9 9 1 වරදිනවා. එහෙනම් හොඳම දේ මෙන්න මෙහෙම දෙයක්, මෙහෙම පොඩි ෂෝට්කට් එකක් දාගමු. මොකද්ද? මේ පැත්තට අපි තියාගමු කාර්ය නැඹුරු. හරි? කාර්ය නැඹුරු. මේ පැත්තට තියාගමු සේවක නැඹුරු. දැන් හරිනේ? මම කියන්නේ පැහැදිලිව පේන ඇති කට්ටියට. සාමාන්‍ය ඔබ දන්නවනේ ඉතින් මගේ අකුරු නේද? සේවක නැඹුරු මේ පැත්තට, කාර්ය නැඹුරු මේ පැත්තට.
सेवक नैंबुरु मे पैत कार्य नैंबुरु मे पैत को रतियागत्ता बट लकन करने का गेलवाकना तर को असूक मेदेक मेक मेदट मेक उड़के रोलट मेन मेदेमा कुतवा की संबंध गेलवाती मेक पटांगेम याकृत्या आवृत्ति भाग नमकर पेहदीकरणे एंदल दिन कुर्दी सद उभे मटमट मे न्याय प्रमाणवत्न मुखद हेतु मे न्याय गंबूरट कथाकंड पुलवांग मम प्रार्थना करना मैं यदत् बट की उब अनागते कलपना कर बलापुर उभयानी गिनुंशे इट अम तरव कलमणाकने विध उपाधि पाठमाला पाठमाला तीन इव हदारा अम तर पुतपत कियवान्न कियवी मिनसा संपूर्ण कर किसी अड़ुआकनेता मम जीवित गुड़ादेवल कियवीम तुलेन हेकिताग्रुट कियवीम करान्न ये तुलेन तमंगे धनुम की वैडिकर गण धनुम यावत्न कर गण मुद कलमनाकर कटियतु करान्न इलांट तवेका तेनवा टनेन बाउन गे नायकत्व संतती गेने का मेरे इदिरिपत् करन रोबर्ट टनेन बाउन कियला एक पड़ी आकृतियक् तेनवा ए पोड्डक् बला गन्न कियने का मम कियना मोकद मम एक पहली करन्न यान्ने अपे विषय निर्देशे तिबेन सीमावन निसा हत्तेनि पिटुवत् एहेमयि अटवी पिटुव वेनकोट हिनी पिटी अवसानीट तीयनवा हर्सी सह ब्लैंचार्ट अवस्थानक नायकत्व कुशलतावे के लेगा कन्नीक पोट कभी बलमु हर्सी एंड ब्लैंचार्ट सिचुवेशनल लीडरशिप थियरी मेम न्यायद पुद्गलबद्ध नायकत्व शैली कार्यबद्ध इतना हदागन्न कार्यबद्ध नायकत्व शैली पदनाम करगेन अदहसा किदिरिपात करेत मे हरे वनुए यट सेवकयागे परणत भाव अणुअ नायकत्व शैले वेनाश्रीयुत भवाय मेम परणत भाव अणु पासंदहा निर्णायकयान अणुअ तीरणे वे लंगा करगनी मे अति आशाव बहुकी मारु करगनी बट अति कैमत्त कार्य संबंध कुशलता पलपुरुद्ध एमनिसा नवक सेवके परणत भावेट पत्ते मेदी नायकत्व शैले विनस्वीतु आकार रूपसटाहन दक्वलतेनवा ओनम के आधुनिक मट्टमे इंदला ज्येष्ठ मट्टम गमन करने काल परासेतु होगे परणतवीं तेन दें उब ए टी करला एक क्वालिफाइड वेला पुहुनु लबला आयतनेक सहकार गणकाधिकारी गणकाधिकारी वगे तन तुरगट यान तुरखिया किरीम तुन काले करगेनेट वोट अद्यकीम की लभेन अत्म लभेन मेमत्ब पोषण कर हरिट गलागिन गंग जलपारट अतु गंगावली तव तव जल इकतुला पोषित गंगावट पत्न वगे हेमने महावेलिया कुडावट पटांगरगेन दियसीराव लोको मेकतुला तिगुना मल मूतर बाई अन्े वगे दियली हदनवाक देवल करना अन्े वगे उभगे मे आधुनिक काले ज्येष्ठ काले अतर काल परासे उभयां पर्णतावेट पत्न अन्े पर्णतावे कुहमद वेन्नोनी की एनेक तमय मे फ्रेड फील्ड कीनेकना तमंग इद्रिपात किरीम बलि मे मे मैं हर्सी ब्लैंचार्ट के ना तमंग इद्रिपात किरीम बलिंग इद्रिपात कला ती हर्सी ब्लैंचार्ट के ना तमंग इद्रिपात किरीम बलिंग इद्रिपात कला ती नहीं का इंदा एक पड़क बाला ना मैं आकृति टेलिंग सेलिंग पार्टिसिपेशन डिलीगेशन इद्रिपात कला ती ना एक बाला दें मम खाली नास्तिकरण न तो उभ गए पोडक अभी पहुगी विभाग प्रश्नपत्र टीका अरगेन बालम करुणाकल तीन गंड मैतने हेमोट मीन ओने दिदास विस्से प्रश्नपत्र दिदास विस्से जनवरी मम दनट बहुवर्णे वगैन कथाकरण्य
අපි ලියන ප්‍රශ්න බලමු දෙවෙනි කොටසේ يعني B කොටසේ ඉඳලා සාමාන්‍යයෙන් නම්වෙනි ප්‍රශ්නය බලන්න කට්ටිය ගන්න 2020 ජනවාරි ප්‍රශ්න අංක 9 මොකක්ද ඒකෙන් අහන්නේ පොඩි කතාවක් කියනවා දැන් මේ වගේ ප්‍රශ්න එනකොට මේවට කලබල වෙන්න එපා නිදහසේ පොඩ්ඩක් රිලැක්ස් එකේ කියවන්න විවිධාකාර කාර්යයන් සඵලදායි අන්දමින් ඉටු කරවීම සඳහා මිනිසුන් පෙළඹවීමේ ක්‍රියාවලිය නායකත්වයේ වේ දැන් මම මේටි ඉස්සෙල්ලත් ඕගොල්ලන්ට පන්තියේ කලින් මාතෘකාවන් කරලා අවසන් වෙලා විභාග ප්‍රශ්න පත්‍ර කරනකොට කිව්ව දෙයක් තමයි දැන් මේ ප්‍රශ්න පත්‍රෙත් අපිට සමහර නිර්වචන ගන්න පුළුවන් ඔබ පොතේ මේක තියෙනවා මේ ඇති කියලා නිකන් ඉන්න නැතුව මම කිව්වා ඒ නිර්වචනයත් ඉරක් ඇඳලා ඒ අදාළ පාඩමේ ඉඩ තියෙන තැනකින් සටහන් කරගන්න. ඒතකොට බලන්න දැන් අද පාඩම ගත්තොත් නායකත්වයේ පිළිබඳ තව නිර්වචනයක් දීලා තිනවා. ඇයි මේක වැදගත් වෙන්නේ අපිට? අපේ ඉදිරි විභාගවලදී බහුවර්ණයකට හෝ මෙම ප්‍රකාශයේ සත්‍ය සත්‍යද කියන එකකට හෝ වෙනත් අවස්ථාවක මෙවැනි නිර්වචන මේ විභාග ප්‍රශ්න පත්‍රවලදී තියෙන නිර්වචන ඒ ආකාරයෙන් හෝ ඒ ආශ්‍රයෙන් එන්න පුළුවන්. සමහරලාට මේක සත්‍යද අසත්‍යද කියලා අහනකොට සමහරවිට ඔබ මේක සත්‍යද අසත්‍යද කිව්වොත් අපරාධේ බලන් ඉද්දැද්දී ලකුණු දෙකක් ඔබට අහිමි වෙලා යනවා. මං කිව්වනේ එක ලකුණක් වුණත් අපිට වැදගත් මොකද අපේ ජීවිතයේ තීරණාත්මක සාධකයක් මේ විභාගය කියලා. ඒ හින්දා ඒව සටහන් කරගන්න. ඔබ විභාගයට ලියන්නේ ඔබ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔබ අනාගත සංවර්ධනයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. එහෙනම් ඔබ කළ යුත්තේ කුමක්ද? උමනාවෙන් කැපවීමෙන් කරන කාර්ය කිරීම. මම සාමාන්‍යයෙන් පන්තිවල විෂය කරුණු වලට අමතරව ওই වගේ දේවලුත් කියනවා. මේ වගේ දෙයක් කරනකොට දැන් රැකියාවක් කරමින් ඉගෙන ගැනීම ඇත්තරම දුෂ්කර කටයුත්තක්. නමුත් ඔබ කරන කාර්යය බොහොම භක්තියෙන් ගෞරවයෙන් ආදරයෙන් කරනවා නම් අනිවාර්යෙන් ඒකේ ප්‍රතිඵල ඔබට ලැබෙනවා. ඉක්මනටම ලැබෙනවා. ඒ හින්දා කරන දේ උනන්දුවෙන්, උවමනාවෙන්, කැපවීමෙන්, ආසාවෙන් ආදරේ අන්න වචනේ ආදරයෙන් කරන්න. ඒක වැදගත්. ඒ හින්දා මේවා දැක්ක ගමන් අදාළ තැනින් සටහන් කරගන්න. ඒක වැදගත්. අනිතක විභාග ප්‍රශ්න පත්‍ර 10ක් විතර හොඳට අධ්‍යයනය කළොත් ඔබට 11 වෙනි අපි තුමු විභාග ප්‍රශ්න පත්‍ර 10ක් කියන්නේ 11 වෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඔබට ලැබෙන්නේ. ඒක ඔබට සුළු දෙයක්. අඩුම ගානේ ලකුණු 55ක්වත් ගන්න පුළුවන්. අඩුම ගානේ. මුත්තම් මගේ ළමයින්ට ඊට වඩා එහා ඉලක්ක කියලා තිනවා. ඉතින් ඒවා ළඟා කරගන්න තමනුත් උත්සාහ කරන්න ඕන. ව්‍යාපාර කාර්යයන් සඵලදායි අන්දමින් ඉටු කරවීම සඳහා මිනිසුන් පෙළඹවීමේ ක්‍රියාවලියේ නායකත්වයේ වේ. වෙනස් බලමූලාශ්‍ර මත පදනම් වූ නායකයෙකුට ඔහුගේ හෝ ඇයගේ බලය සංවර්ධනය කළ හැකිය. මේ පරීක්ෂකවරයා කියන කතාවක්. සංවිධානයක් සඳහා නායකත්වයේ වැදගත් වන්නේ ඇයිද යන්න හේතු තුනක් විමසන්න. දැන් ඔබ මොකද කියන්නේ?
අනේ අපි දන්නේ නැහැ කියනවාද පෙරලන්න දැන් සටහන ඈ පෙරලන්න දැන් සටහන හතරවෙනි පිටුව පෙරලන්න අන්න තියෙනවා දැන් ඕක ගිය පාර කණ්ඩායමට කියන්නේ මේ විභාගයට යන කණ්ඩායමටත් මම කියපු තයක් බලාගෙන යන්න මොකද මේක මේ ඉස්සෙල්ලත් ඇවිල්ලා තියෙනවා ඉතින් ඔය කියපු කරුණු වලින් තුනක් ලිව්වනම් තුනක් දහන්නේ තුනක් අහනවා විමසන්නේ කියලා තියෙනවා ඉතින් ලකුණු 6ක් දීලා තියෙනවා පොඩි පෑදලි කිරීමක් එක්ක ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් ඒ තැනින් දාලා තියාගන්න මේ පෑදලි කිරීම ඕනම් කරගන්න නැත්නම් නැවත මේ වීඩියෝ පරික්ෂා කරලා බලන්න එතකොට ඔබට ඒ අවශ්‍ය තැන් හදා ගන්න පුළුවන් මොකද ඔබත් යම් දෙයකින් දායකත්වයක් දෙන්න මේකට මොකද හැමදේම මම කරලා ඊළඟ දේ ඔබට කරගන්න බෑනේ එතකොට ඔබ ඒකත් බලාපොරොත්තු වෙනවනේ ඒ හින්දා ඔබගෙනුත් දායකත්වයක් මේ ඉදිරිපත් කරන්න එතකොට සාර්ථකයි ඊළඟට නායකයෙක් සතුව තිබෙන බල මූලාශ්‍ර දෙකක් පැහැදිලි කරන්න දැන් අපි බල මූලාශ්‍ර හයක් විතර කතා කරානේ කොහෙද ඒක තියෙන්නේ පෙරලන්න බලන්න ඒක තිබ්බේ एक तिब्बे हतरवी पीटुए अभी हया कथा करा एक मनोहर देखा पहली कला देने थी मनोहर तानु तो नीत्यानुकूल बाले है ना तोरु तोरु में बाले है वगे तमां कैमती लेसी पालवी निकम करा नो निकर नियम है अपने तमांट मतगति आगन पुलन लेसी देखा लियान विस्तर कला लियान लखनऊ हतर मान लखनऊ दहायक निकम अडुम गाने अभी मेकिंग लखनऊ अटक तिब्बे अडुम गाने ඉතින් අපිට අර වගේ කරගෙන ගියොත් ලකුණු 70ක් 80ක් ගන්න එක මහ ලොකු කජ්ජක් නෙමෙයි නේද? හරි. ඊළඟට ගමු බලන්න 2019 ජූලි. දැන් ඔබත් ප්‍රශ්න පත්‍රයේ පෙරලලා බලන්න තියනවාද කියලා. පේන්න නම් නැහැ. ඒ අවුරුද්දේ අහලා නැහැ. Right? හැබැයි අර බලන්න ඔබ පොඩ්ඩක් ඒ ප්‍රශ්න පත්‍රයේ D කොටසේ තියෙනවා මේ කේස් ස්ටඩි එකක් සිද්ධි අධ්‍යයනයක්. ඒ සිද්ධි අධ්‍යයනයේ මට පේනවා B එක කලමනාකරු හා නායකයෙකු අතර පවතින වෙනස්කම් හතරක් පැහැදිලි කරන්න ලකුණු 8ක් තියෙනවා ඉතින් එතන ඒක අහලා තියෙනවා හැබැයි එතන පොඩි ගැටලුවක් තියෙන්නේ මේ පිළිතුර ලියනකොට පොඩ්ඩක් මේ සිද්ධියට සම්බන්ධ කරලා ඕනේ ලියන්න හරිද එහෙනම් පොඩ්ඩක් එතන එකක් තියෙනවා මම ඒක ගැන පස්සේ අපි මං හිතන්නේ අපිට හමු වෙන්න පුළුවන් වේ ඉදිරියේදී මේ එතකොට අපි ඒක බලමු 2019 ජූලි ගන්නද 2019 ජූලි ගත්තොත් ඒකෙත් නෑ නේද? ඔව්. 19 ජනවාරි ගන්න එනවා. 19 ජනවාරි. අපි 19 ජූලිනේ බැලුවේ 19 ජනවාරි ගන්න. අන්න 19 ජනවාරි 8. 19 ජනවාරි 8. 19 ජනවාරි 8. මොකද ඒකෙන් අහන්නේ සංවිධානයක අනුගාමිකයන් හෝ වෙනත් සමාජිකයන් හට බලපෑම් කිරීමට සහ මග පෙන්වීමට තනි පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට ඇති හැකියාව නායකත්වයේ වේ. එමගින් කාර්ය සාධනය වැඩි කිරීමට සහ
व्यापारिक अरमुन इटुकर गेनीमट इड सलसे आयपड के प्रश्न कियवन अटवेन प्रश्न संविधानिक अनुगामिकेन हो विनस सामाजिकयन हट बलपैम किरीमट सह मग पेन्वीमट तनि पुद्गलयेकट हो पुद्गल कंडायमकट ऐति हेकियाव नायकत्वे वे दैन बलन्न ओबट एतनत निर्वचनयक् तियेनवन अर मन कलिन किव वगे ए तनि लिया गन्न नायकत्वे प्रधान कार्यं पहली नायकत्वे प्रधान कार्यं पहली नायकत्वे प्रधान कार्यं तीनों ने ඒකාධිපති නායකත්වයක් सह प्रजातंत्रवादी नायकत्व अतर वेनस पैदली करा दें कोहमद कराने गन्न मंगिद्रिपात कराने लक्षण एकाधिपति नायक के लक्षण इद्रिपात करा प्रजातंत्रवादी नायक के लक्षण इद्रिपात करा मेदे के दिन वेनस कान्ने हाने एनां ओब विसीन दिपत्तर वेंकरान एक पैतक दान एकाधिपति नायकत्व मे पैतिन दान प्रजातंत्रवादी नायकत्व ये लदाल पटंगन राइट वगे दान ये तो कोटे एकाधिपति नायक के लक्षण टिक लिए ना मुकद्द है අන්නයගේ අදහස් වලට සවන් නොදේ මෙයා අන්නයගේ අදහස් වලට සවන් දේ තීරණ ගැනීම තනියම සිදු කරයි තීරණ ගැනීම සාමූහිකව සිදු කරයි බලතල බෙදා නොහරි බලතල බෙදා හරි දැම්මා ලකුණු නේද හිනාවේ වී ලකුණු ගන්න පුළුවන් ඒක හරිනේ නේද හරි ඉතින් තව ප්‍රශ්න පත්‍ර වුණනම් තව මන් දෙකක් විතර බලලා අපිට තිබෙන කාලය අනුව इलंग पाड़मट यामु ओब गेदरदी मे पीली बांधव तव तवत् विभाग प्रश्न पात्र असुरी परीक्षा कर बलान्न अपि यता काले दवसक भौतिक हमुवी मे पीली बांधव तव दुटत् साकच्छा करन्न पुलुवा मंग अवसान वशयेन 2018 जूली एक पोड्डक् बलन्नं एविल्लद तियेन्ने कियला ඔබත් බලන්න 2018 ජූලි වල නෑ වගේ තමයි පේන්නේ තියෙනවා නම් ඔබ පොඩක් හොයලා බලන්න 18 ජනවාරි 18 ජනවාරි ප්‍රශ්න අංක 6 මම එතනින් අද පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මම ඊළඟ වැඩසටහනින් ඔබට අභිපේරණයේ මාතෘකාව තමයි කිරීමට බලාපොරොත්තු වෙන්නේ अभी विभाग तवा प्रश्न स्थान याकेतन अभी पेरने मेहेवीवट अदालेखा हम पटंगा हुद कलमना करवेलाच्चर हुद सलसूंकर संविधान काटियतुकर हुद मे मेहेवी मा पालने तिब्बत वेडाने हुद नायक अत्याक अभी पेरने का सन्निवेदन याकोल एक अभी देवी अवस्थाव अभी पेरने कथागर उब बालन मेकर उत्तर लिया उत्साहकर 2018 जनवरी प्रश्नांक एक नायकत्व कलमनाकने सीलुम अध्ययर अत्यावश्य कार्य की कार्य साधने वैडिकी सह व्यापार इवाहाल वे संविधानिक नायकत्व वेदगत्वाने ऐ हेतु पाक सदाकर उबट भूम पास उब इधि पौगी भाग प्रश्न पत्र बलन बल्ल अध्ययने करान अभी हेमना अभी पेरने मतुकाविंग वीलंग वेडसटाणी हम वेम वब्बे शुभ दवसर।